සුබ දවසක් හැමෝටම cook with chatu youtube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අද ඔයාලට මම අරගෙන ආවේ ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන් cupcake recipe එකක් මේ cupcake recipe එකට ඔයාලට oven එකක් beater එකක් එතකොට rice cooker එකක් අවශ්‍ය වෙන්නේ නැහැ හැරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් ගොඩක් රසවත් විදියට හැරිම ඉක්මනින් අපි එහෙනම් බලමු කොහොමද හදාගන්නේ මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා فيديو එකට යන කලින් ඔයාලා තාමත් channel එක subscribe කර නැත්නම් subscribe කරලා bell icon එකත් on කරන්න. මුලින්ම මේක හදාගන්න blender එක අවශ්‍ය වෙනවා. ඉතින් blender එකේ පොඩි කප් එක අරගෙන ඒකට මම බිත්තර එකක් එකතු කර ගන්නවා. ඒ වගේම සීනි ග්‍රෑම් 50ක් එකතු කර ගන්නවා. ඊට පස්සේ තිය කරගත්තු butter milliliter 60ක් එකතු කර ගන්නවා. ඔයාලට butter වෙනුවට පොල් තෙල් එකතු කර ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ටික හොඳට blender කර ගන්න ඕනේ. එක දිගටම විනාඩි 5ක් විතර blender කර ගන්න. එතකොට මේක හොඳට blender වෙනවා cream එකක් වගේම. ඊට පස්සේ පාන් පිටි ග්‍රෑම් 70ක් මෙතන තියෙනවා. ඒක මම මේ වගේ හලා ගන්න හදන්නේ. ඒකට baking powder තේ හැඳි භාගයකුත් එකතු කරලා මේ වගේ හොඳට හලා ගන්න. ඊට පස්සේ මේ වගේ ස්පැචුලා එකකින් හරි එහෙම නැත්නම් හැන්දකින් හරි හොඳට කලවම් කරගන්න. මේක හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා කිරි. සාමාන්‍ය කිරි මේස හැඳි දෙකක් වගේ එකතු කරගන්නවා. ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් පිටි කිරි ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් එකතු කරලා මෙන්න මේ වගේ බැටර් එක හදාගන්න. ඊට පස්සේ ඔයාලගාව තියෙනා නම් වැල්ල තේ හැඳක් එකතු කරගන්න. ඒක අත්‍යවශ්‍යම නෑ. මම වැල්ල එකතු කරගත්තා. දැන් බැටර් එක හදාගෙන ඉවරයි අපි දැන් බලමු කප් කේක් ටික ඉතුරු ටික හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ කප් කේක් හදාගන්න මෙන්න මේ කප් ටික පාවිච්චි කරනවා. ඔයාලට කප් කේක් ට්‍රේ එකට දාලා උනත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ කප් කේක් ලයිනර් ටික මේ විදිහට දාලා මිශ්‍රණය දාගන්නවා. මිශ්‍රණය දාගන්නකොට උතුරලා යන්න දාගන්නේ නැහැ. භාගයක් වෙන්න තමයි දාගන්න ඕනේ. ඉතින් මේ ප්‍රමාණයෙන් කප් කේක් 6ක් හදාගත්තා මම. දැන් මේ විදිහට මේක හදාගෙන අපිට තියෙන මේක බේක් කරගන්න. බේක් කරගන්න මම oven එක පාවිච්චි කරන්නේ නැහැ. මේ වගේ ලොකු භාජනයක් පාවිච්චි කරන්නේ. ඔයාලට මේකට rice cooker එකේ වුණත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු රස්පානක වුණත් හදාගන්න පුළුවන්. ඉතින් මුලින්ම කරන්න ඕන මේ භාජනයේ ලිපේ තියලා අඩුම ගින්දරේ තියලා වහලා ටිකක් වෙලා තියාගන්න. ඊට පස්සේ තමයි මේක තියාගන්න ඕනේ. සාමාන්‍ය විනාඩි 5ක් විතර වහලා තියාගත්තට පස්සේ හදාගත්තු කප් කේක් ටික මේ වගේ මම ට්‍රේ එකකට දාලා වහලා බේක් කර ගන්නවා. සාමාන්‍ය විනාඩි 25ක් 30ක් වගේ මේක බේක් කර ගන්න ඕනේ අඩු ගින්දරේ. ඔයාලට පේනදී ටූත් පික් එකකින් ඇනලා බලපුවාම හොඳට බේක් වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේක එලියට අරගන්න. ඔයාලට කැමති නම් මේකට අයිසින් එකක් එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහටම කන්නත් පුළුවන්. ඉතින් තේ බොන වෙලාවට ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් කප් කේක් රෙසිපි එකක් තමයි මේක. මේකට ගොඩක් දේවල් අවශ්‍ය වුණේ නැහැ. හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට හදලා බලන්න හරිම රසයි. ඒ වගේම ගොඩක් ලේසියි. ලොකු මුදලක් වැය වෙන්නේත් නැහැ. ওই විදිහට තමයි ඇතුළ බලාගන්න පුළුවන් වෙන හොඳට බේක් වෙලා තියෙනවා. එහෙනම් ඉතින් අපි මේ වගේ තවත් රසවත් රේසි රෙසිපි එකකින් තවත් දවසක හම්බෙමු හැමෝටම සුබ දවසක්